ප්‍රමිතියෙන් යුතු දේ තෝර ගැනීමත් දියුණුවට අත්‍යවශ්‍යම දෙයක්. විෂන්කයා විශ්වාසනීය දැක්ම. ඔබ දන්නවා මේ රටේ එක විශාල ලාභදායි සේවාවක් වන්නේ නැව්වලට තෙල් සැපීම. නැව්වලට තෙල් සැපීම. ඒවට ගෙවන්නේ ඩොලර්වලින්. හම්බන්තොට වරාය ආරම්භ කරපු අවස්ථාවේ ටිකින් ටික නැව්වෙන්න පටන් ගත්තා. ඒ වගේ මේ යම් සමාගම් මේ නැව්වලට තෙල් සැපීම ආරම්භ කරා. එහෙ තියෙන තෙල් ටැංකි පාවිච්චි කළා. දැන් මේ වැඩපිළිවෙල ක්‍රමයෙන් දියුණුවේගෙන යන වෙලාවේ තමයි 2015 ආණ්ඩුව ආවේ. ඒ ආණ්ඩුවට උවමනා වුණා මේක විකුණන්න. ඒ නිසා මේ තෙල් සැපයුමේ ව්‍යාපාරය නවත්තන්න කියලා අර්ජුන රණතුංග ඒ භාරව හිටිය ඇමතිවරයා හැටියට නියෝග කළා. එතකොට මේ ව්‍යාපාරිකයෝ ගිහිල්ලා ඇව්වා, ඇයි මේ වගේ තීරණයක් ගන්නේ? මේ බලන්න, දැන් වෙනකොට මාසෙකට ඩොලර් 300,000 පමණ අපි උපයනවා විදේශ විනිමයේ. මේවා රටට එන්නේ රටේ විදේශ විනිමයට. එතකොට අපේ ව්‍යාපාරවලටත් හොඳ ආදායමක් තියෙනවා. ලොකු පිරිසක් සේවකයොත් ඉන්නවා. ඇයි මේ බංකරින් නවත්තන්? අර්ජුන රණතුංග ඇමතුමා කිව්වා මේක හරි පිළිවෙලට කරන්නයි අපි යන්නේ. ඒ නිසා නවත්තන්න වෙනවා. නැවත්තුවා. ඒ ඉඳලාද වෙනකන් ඒ තත්ත්වය එහෙමයි. අද වෙනකොට ඒ වරායත් විකුණලා. දැන් මේකේ අලාභය අවුරුදු 5ට ගණන් බැලුවොත් අපට ඩොලර් 180,000යි. මේ රට අහිමි වෙච්ච මුදල්. මේක අර්ජුන රණතුංගගෙන් ගන්න ඕන නේද? අර්ජුන රණතුංග මේ අලාභය ගැන වගකිව යුතු නේද? ඒ නිසා මම මේ ප්‍රශ්නේ එළිදරව් කරමින් ඒ පිළිබඳව වගකිව යුත්තන්ට මේ ගැන විමසීමට මේ යොමු කරන්න කැමතියි. Breaking.lk okay.